අරෝමනී සුබ සන්ධ්‍යාවක් දුවල පුතාලට මම ඇහෙනවද ඔලන්ට මාව ඇහෙනවද සුබ සන්ධ්‍යාවක් ඇහෙනවා ඇහෙනවනේ ඇහෙනවා දෙපාර දෙපාර ඇහෙනවා දෙපාර දෙපා නෑනේ දැන් ඇහෙනවද දෙපාර දෙපාර අපි සාකච්ඡා කරගෙන ආවේ සම්භාවිතාවේ පාඩම ඒක යටතේ පොටුදලක නියදි අවකාශයේ දක්වන විදිය ගැන අපි සාකච්ඡා කරා. ඔගොල්ලෝ ඒකේ අභ්‍යාස ටික හැදුවද? අභ්‍යාස ටික කරාද දරුවනි? කියන්නේ ඔව් සර්. ඊයේ දෙක අභ්‍යාසයේ ඊයේ දෙක අපි සාකච්ඡා කරානේ. අපිට තියෙන්නේ गटलू पहाकती नवा अभी पालमु पेकिंग एक सूदानम विल පළවෙනි ගැටලුව පළවෙනි එකේ මම විදියක් දාලා තිනවා අර ටිකට් එකේ මොකද මේ කියලා ඇත්තට මට බලන්න බැරි වුණා එතන මේ අපි ඉන්නවනේ මෙතන ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද දුල්ලේ කවුද පන්දුවකට පහර දීලා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණ කොහොමද 1 2 3 4 6 1 2 3 4 6 කවුද අහක් ගන්න බැයිද පහක් සර් අපිට ඒ කියන්නේ බැට්ස්මන්ට හම්බෙන්නේ නැහැ ඒක මේ කියන්නේ නෝ බෝල් එකකට හැම හතරක් ගැහුවොත් වගේ හතර බැට්ස්මන්ට යනවා එතකොට ඒක එයා පහර දීලා ගන්න ලකුණු ප්‍රමාණයනේ අර ලකුණ යන්නේ මේ එක්ස්ට්‍රාස් වලට ඒක කාටවත් යන්නේ නැහැ එතකොට පන්දුවට පහර දීලා එක ලකුණක් පාස් වෙලා දෙවෙනි ලකුණ එනකොට අර පන්දුව විකට් එකට එල්ල කරාම මේක වදින්න නැතුව හතර සීමාවට ගියොත් මෙතන එකක් සම්පූර්ණ කරලා මේක හතර සීමාවට යනවා එතකොට සර් අර එක එයා මේ බැට් එකෙන් ගහලා දුවන්නේ එකයි නේ සර් අරක ෆීල්ඩ් කෙනෙක්ගේ ඕවර්ත්‍රෝ එකකින්නේ ඒ හතර යන්නේ එතකොට මෙයාට කවුන්ට් වෙන්නේ නැහැ ඈ ආ සර් බැට්ස්මන් ලකුණු හම්බෙනවා ඈ බැට්ස්මන්ට ලකුණු පහ හම්බෙනවා සර් දැන් සර් පහ හම්බෙනවා සර් දැන් කියන්නේ මේ ගාන අහන විදිහට සර් අර බැට් එකෙන් ගහලා ලකුණු ගන්න ප්‍රමාණය එතකොට සර් උඩරිම දුවන්න පුළුවන් හතර එතකොට එයා ගහලා ගන්න ලකුණු ප්‍රමාණය කියන්නේ සර් ටීම් එකේ ඒක ගන්නවා නම් උපරිම ලකුණු ඔතන 1 2 3 4 5 6 7 8 වෙනකන් ගත හැකියි. එක්ස්ට්‍රා ලකුණු එක්ක නේද? අමතර ලකුණු. එතකොට අර ප්‍රශ්නේ අහන විදිහට එයා පිට්ටෙන් ගහලා ලකුණු ගන්න ප්‍රමාණයනේ. එතකොට ඔය ටික තමයි සර් ගන්න පුළුවන්. පිට්ටෙන් ගහලා එකක් ගන්න පුළුවන්, පිට්ටෙන් ගහලා දෙකක් දුවන්න පුළුවන්, තුනක් දුවන්න පුළුවන්, 4 සහ 6. හරිද? මේවා එක්ස්ට්‍රා ලකුණු කියන්නේ නේ. නැහැ සර්, ඒ කියන්නේ ඔය මේ බෝලේ විසිකන් එකක් හතරක් ගියොත් සර් ඒක බැට්ස්මන්ට හම්බෙනවා. ඒත් අර මේ ගානේ අහන විදිහට තමයි මේ එතකොට එයා ගහලා ගන්න ලකුණු ප්‍රමාණය නේ එතන අහන්නේ.
පිටි පහාරයක් ඉඳලා රැස් කරගන්න පුළුවන් ලකුණු ටික මේ ටික තමයි නේ මේක මේ පිටි පහාරය දැන් පහාරක් එල්ල කරලා මෙයා රන් එකක් දිවහම ඒක යටයි මේක අර කිව්වාගේ පන්දු එල්ල කිරීමේදී ඇතිවන්නා වූ කාරණාවක් නේ නේ එතකොට ඒක අමතර ලකුණු ටිකක් ඒක හැබැයි ඒක එයාට මෙයාට එකතු වෙනවද ඒක මේ කීරියට එකතු කරනවා ෆයිට් එකයි නෝ බෝල් එක එකතු වෙන්නේ අනිත් ඔය ඕවර්ත්‍රෝස් යන ඒව එකතු වෙනවා එකතු වෙනවා එතකොට මේක එකතු වෙනකොට ඒක හරි ගැටලුවක් නේද ඒක එකතු වෙනවා කියන්නේ බැට්මන්ට එකතු වෙනවා නේද ඒක එයාගේ එහෙම තමයි ඒක තෝ එක තියෙන්නේ ඒක වෙනස් කරන්න බෑ දැන් ඒක බැට්මන්ට එකතු වෙනවා කියන්නේ එයාගේ ප්‍රහාරයේ හිඳ නේද ඒ හතරත් එකතු වෙන්නේ හවුද නේද प्रहारे වයිට් බෝල් එක ගියොත් එහෙම එක ලකුණක් එනවා ටීම් එකට ඒක කාටවත් කියන්නේ නැහැ එතකොට තව බෝලයක් එකතු වෙනවා ඒක තමයි ඒක බැට් එකතු කරන්නේ නැහැ නේ ඒකනේ ඒක එකතු කරන්නේ නැහැ නෝ බෝල් එකක් ගියොත් එහෙම දැන් නෝ බෝල් එකට හරියට ගියොත් ඒකට සර් ලකුණක් දෙනවා ඊළඟ බෝලේ ෆ්‍රී හිට් එකක් සර් ඒ කියන්නේ ඒකේ අවුට් වෙන්න පුළුවන් ලකුණු හතරක් හම්බු අත්තේ දෙපාරක් ඇහෙනවා කාගෙද දැන් මං අහන්නේ දැන් ඇත්තටම මම ඇත්තටම ලෝකෝර ක්‍රිකට් ගැන දන්නේ නැහැ පුරු කියන්නවනේ මේ දැන් නෝ බෝල් එකකට ක්‍රීඩකේ ලකුණු හතරේ සීමාව පහු වෙන්න ගැහුවොත් එයාට එතකොට ක්‍රීඩකයාට ලකුණු හතර ලැබෙනවා අර නෝ බෝල් එක එල් බෝලයක් හම්බ වෙනවා එහෙමද ලකුණක් හම්බ වෙනවා ටීම් එකට නේද නෝ බෝල් එකට ලකුණක් දෙනවද ඔව් සර් එතන තව බෝලයකුත් දෙන්නේ නැද්ද පන් වාරේ අර අවුට් වෙන්න පුළුවන් ක්‍රම ගන්න අඩුයි ඒ කියන්නේ මේ ඔයාගේ දේ දෝංකාර දෙන්නේ මයික් එක කාගේ දේ දන්නේ නැහැ මගේ නෙමෙයි දෙපාරක් ඇහෙන්නේ මට ඔව් හරි මට ආයි එක පැහැදිලි කරන්න උන්ට ඒකෙදි අර වාසියක් තියෙනවා ඒක මේ ෆ්‍රී හිට් කියලා දෙන්නේ ඒකේ අර අවුට් වෙන්න පුළුවන් ක්‍රම ගන්න අඩු කරනවා ආහා කොමත් පන්දුවක් දෙනවා නේද ඔව් සර් දැන් මේ ලකුණ බැට්මන්ට් එකතු කරන්නේ නැහැ නැහැ ඕ ඒක සාධාරණයිනේ නමුත් එයානේ මෙයානේ මුහුණ දෙන්නේ මේකට මෙයා මුහුණ දෙන්නේ නේ මෙයා මුහුණ දෙනවා නමුත් ඒක නෝ බෝල් එකක් ඒක එතකොට අතන අරයා පහරක් එල්ල කරලා රන් එක ගන්නකොට අර මිස් වෙච්ච එක හතරට ගිහාම ඒ හතර මෙයාගේ ලකුණු වලට එකතු කරන්නේ ඇයි? එහෙම තමයි සර් මුලින්ම හතර. ඒ කියන්නේ මෙයාගේ පහර හින්දා
ඒ ප්‍රහා මේ පිටිකරුවාට මේක එකතු වෙන්නේ පිටිකරුවාට නේද පහරයක් නිසා ලබාගත හැකි එතන හැකියාවක් තියෙනවනේ පහක හැකියාවක් පිටි ඒ පහර එල්ල කරලා එහෙම බැලුවොත් එහෙම හැබැයි තවත් තියෙන ප්‍රශ්නයක් මට දැන් මෙයා දෙවෙනි රන් එක දෙවෙනි රන් එක සම්පූර්ණ කරලා මේක හතරට ගියොත් එහෙම එතකොට එතන ලකුණු හයයි ඈ එතන හතක් හතක් වෙනකන් යන්න පුළුවන් ඇයි තුන්වෙනි එකේ පුළුවන් සර් ඒක තමයි නේද එතකොට ඒ ඔක්කොම එකතු වෙන්නේ බැට්මන්ටනේ හවුද ඒක තමයි ඔයත් පොඩ්ඩක් හොයන්නක බලන්න එන අනිත් අය ඒකට අදහස් තියෙනවනේ ඉදිරිපත් කරන්න මට මේ මේක ඇත්තට පොඩ්ඩක් අහන්න බැරි වුණා ඒක තමයි ඉතින් බැඩ්මන්ට් එක යනවා නම් ඒ ප්‍රහාරයේ හින්දානේ යාට පහ උපය ගන්න පුළුවන් මේ. මොකද එයා එයා පහ එයාගේ පන්දුවට පහර දීම හින්දානේ ද යාට එතන පහක් උපය ගන්න පුළුවන් මේ. මේක එයා ගහලා අරගොල්ලෝ බොරුවට බෝලේ විසික් කරොත් මේ හතර නෑ ඒක තමයි ඉතින් ඒ මිස්ටේක් එකේ වාසිය මෙයාට එනවනේ. මං කියන්නේ එහෙම හැකියාවක් තියෙනවනේ පහක් ගන්න. ඉතින් සාර නිකන් අර හල්ලි දීලා කරනවාද වගේ නිකන් යනවා. සම්භාවිතාවයක් තියෙනවා. බලමු 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 බලමු. හරි. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ නේද මේකේ? එකේ සිට හයතේ කංක ලියන ලද ඝනාකාර ධාතු කැටයහා නොනැපුරු කාසියක් එකවර උඩ දමා උඩට වැටි හැද මට මෙහෙමයි දැන් මේක ඔක්කොම හදන්න කියොත් නම් අපිට පැය දෙක මදි වෙයි අපි මෙහෙම කරමු ඔයගලට ගැටළු දැන් ඉස්සලා කියන්නකෝ මට ඉස්සලා අපි උත්තරත් එක්ක සාකච්ඡා කරගෙන යන්නකෝ නේද උත්තරත් එක්ක සාකච්ඡා කරගෙන ගිහිල්ලා ගැටලුවක් මතුවෙන තැන අපි නියදී මේ ලක්ෂපස්තරේ නැත්නම් පොඩි දැල් අඳිමු දැන් මේ ඔක්කොගෙම පොඩි දැල් අඳින්න කියොත් එහෙම මේ ගැටලුවක් මතු වෙන වෙලාව නේද අපිට මේ අභ්‍යාසය කතා කරන්නත් වෙලාවම තියයි අපිට පළවෙනි එකේ උත්තර කවුද කියන්නේ උත්තර නොගැලපෙන අවස්ථාවොත් අපි ඊට පස්සේ පොදුවේ හදමු එකේ සිට හයතේ අංක ලියන ලද ඝනාකාර ධාතු කැටයක් නොනැඹුරු කාසියක් එකවර උඩ දමා උඩට වැටි හැරි වැටෙන පැත්ත සටහන් කර ගැනීමේ පරීක්ෂණයේ සලකමු නියදී අවකාශයේ කොටු දෙලක දක්වන්නේ එක හරි කියලා හිතමුකෝ එමගින් පහත දැක්වෙන සිද්ධි වල සම්භාවිතාවය. සේමිත ඔව් කියන්නේ සේමිත. පළවෙනි එකට 12න් 1යි. 12න් 1යි. දෙවෙනි එකට 12න් 3යි. 12න් 3 හෝ 4න් 1යි නේ. හරි. තුන්වෙනි එකට ඊළඟට 12න් 6යි. 12න් 6 හෝ 2න් 1යි 2න්. සේමිතර ඉස්සල් එක ගැන අදහසක් නැද්ද? ටිකට් ක්‍රීඩාවේ. ඒක අර වෝල මේ ෆීල් කරන කෙනෙක් කියුවාම ලකුණු එනවා කියලා දන්නවා ඒත්. පිටිකරු රෙස් කරන්නේ ලකුණු නෙවෙයිනේ. මේ පිටිකරු ටේක එකතු කරනවානේ අර. ඒුණා මේක පිටිකරුගේ උත්සාහයක් නෙවෙයිනේ. ඒක තමයි එහෙනම් පිටිකරුට ඇයි ඒක එකතු කරන්නේ ඒක තමයි ඉතින් අර ඒගොල්ලෝ හදාගත්තේ ඉතින් මේක හරි වැරදි නේ එනා පිටිකරු උපේන ලකුණක් වෙන්න බෑනේ එහෙමනම් ඒක එහෙනම් නෝ බෝල් එකක් අහමම පිටිකරුට දෙන්න ඕන වයිට් එකෙත් දෙන්න ඕන ඔයගොල්ලෝ මං කියන එක එක්ක එකක නැද්ද ගැන්සර් දැන් මේ ඕකේ අර ඕකෙත් ඉතින් අර සම්භාවිතාව වගේ තමයි ඉතින් දැන් අරක නෝ බෝල් එකක් දැම්මුත් ඒක ගොඩක් දොරට ඒක බෝලගෙම මිස්ටේක් එකක් නේ හරි 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 විය හැකියාවනේ අපි කතා කරන්නේ වෙන්න තියෙන හැකියාව
ඉතින් අතන ඒ වෙන්න තියෙන හැකියාව නම් ආයි අපි එතනටම ආයි කැරකිලා යනවනේ හරි හරි කාක්ෂක හරි මෙතනට බලන්න මේ උත්තර ආවද 12න් 1 12න් 3 12න් 6 වෙනස්කම් තියෙනවා නම් කියන්න කාට හරි පෞද්ගලිකව හරි ගැටලුවක් මතුවලා තියෙනවා නම් කියන්න අපි ඒක එහෙම සාකච්ඡා කරගෙන යමු මේ මොන ගැටලු හදලා මොකද කියන්නේ සෙනාදී දිසල් ආවද මේ උත්තර අවුද හරි එහෙනම් අපි දෙවෙනි ගැටලුවට යමු පැතිවල 1 සිට 6 තෙක් අංක ලියා ඇති ඝනාකාර ධාතු කැට දෙකක් එකවර උඩ දමා උඩට වැරි උඩට හැරි වැටෙන පැතිවල ඇති සංඛ්‍යා දෙක සටහන් කර ගැනීමේ පරීක්ෂණයේ සලකමු පැතිවල 1 සිට 6 තෙක් අංක ලියා ඇති ඝනාකාර ධාතු කැට දෙකක් එකවර උඩ දමා උඩට හැරි වැටෙන පැතිවල ඇති සංඛ්‍යා දෙක සතහන් කර ගැනීමේ පරීක්ෂණයේ සලකමු නියදී අවකාශය කොට දෙලක දක්වන්න එමගින් පහත සඳහන් සිද්ධිවල සම්භාවිතාවේ සොයන්නලු කවුද අපිට ඒක උදව් කරන්නේ හ්ම් ඔව් කියන්න දුව කර කියන්නද පළවෙනි එකට පළවෙනි එකට උත්තරේ 36න් 4යි ඉස්සයෙන් හතරයි ඔව් දෙවෙනි එක 36න් 3යි 36න් 3යි ඊළඟ එක 36න් 6යි 36න් 6යි ඊළඟ එක 36න් 6යි 36න් 6යි කියන්න පුතේ බලන්න කවුද මේ අපි මේකේ උත්තර බලන්න කොහමද කියලා හරිද ඔය ටික දාන්න හා ඒ ටික දාවේ ඔව් සර් ඒක තමයි කැටි කරලා තිබ්බට කමන්නේ ඔව් සරල කරාට ගැටලුවක් නැහැ සරල කරාට ගැටලුවක් නැහැ ඊළඟට ඔබලගේ වෙනස්කම් තියෙනවා නම් කියන්න මම නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ මේකේ සරල කරාට ගැටුවක් නැහැ සරලම භාගය ගන්න ඕන තුන්වෙනි ප්‍රශ්නේ මල්ලක සර්ව සම රතු පැහැති පබළු තුනක්ද නිල් පැහැති පබළුවක්ද කහ පැහැති පබළු දෙකක්ද ඇත මේව R1 R2 R3 B Y1 Y2 යනුවෙන් නම් කර ඇත. ආඹුලිස මින් පබළුවක් තෝරා ඒ වර්ණයේ සතහන් කොටගෙන නැවත මල්ලට දමා ප්‍රතිස්ථාපනයක් සහිතව නැවත පබළුවක් ගෙන එහි වර්ණයට සතහන් කරගනු ලැබේ. නියදී අවකාශයේ මද මංකොනි ප්‍රතිස්ථාපනයක් සහිතව කියන්නේ නේ නැවත දාලා. අහනෝ දූල පුතාලගෙන් ඒ අනුව පහසඳන් සිද්ධිවල සම්භාවිතාවේ සොයන්න කියලා. ඔව් සේමිත අත උස්සල තිනවා කියන්නේ පුතා. පළවෙනි එකට 36න් 3යි. 36න් 3යි. 36න් 9යි. 36න් 9යි. 36න් 14යි. 36න් 14යි. 36න් 11යි. 36න් 11යි 1 සහ 4 1 සහ සිද්ධි අතරින් අන්වෙන වශයෙන් බයිස්තර සිද්ධි යුගලයේ ලියා දක්වන්න මොනවද 1 හා 4 1 සහ 4 1 හා 4 1 සහ 2 1 සහ 2 1 සහ 3 1 සහ 3 2 සහ 4 දෙක සහ හතර එකක් වෙලා මේ කොටු දැල තුලින් බලන්න පුළුවන් ලස්සන්ට නේ ඡේදනයක් නැති අවස්ථා අන්‍යෝනිෂින් බහිෂ්කාර සිද්ධි වෙන්නේ මොකද අනිත් දරුවෝ සේමිතගේ උත්තරය එක එකඟද සර් ඔව් චන්දියු සර් මට පළවෙනි එකට 36න් 6යි කියලා 36න් 6 පළමු පබළුව රතු පාට වී දෙවෙනි පබළුව කහ පාට වී
පළවෙනි පබලුව රතු පාට වී දෙවෙනි පබලුව පළමු පබලුව රතු පාට වී දෙවෙනි පබලුව කහ පාට වීම තුන්වරක් දෙක හයයි සේමිට පුතා පළවෙනි පබලුව රතු පාට වීම කිව්වහම මෙතන අවස්ථා තුනම එනවනේ එතකොට පුතා R1 R2 R3 තුනම එනවා මෙතනින් දෙවෙනි පබලුව Y1 Y2 දෙකම එනවා මම Y2 එක ගත්තේ නෑ Y2 දෙනවා ඒ කහ පාටනේ පුතා ඒ කියන්නේ මේ S එකම එනවා හරි 6යි චන්දිය කිව්වා හරි මෙතන 6 පුතා එතන ඔයා නිවැරදි කරගන්න අනිත් ඒවා හරිද එතකොට ওই විදිහට මේ ටිකක් හරිනේ අන්‍යෝන්‍ය වශයෙන් පරිෂ්කාර අවස්ථාවට ඊළඟට අපි එනවා හතරවෙනි ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්න මොකද හිතේ එක්තරා මන්සන්ධියක ඇති උමන් මාර්ගයක ABCD යනුවෙන් නම් කරන ලද මාර්ග පහක් තියෙනවා. මේ ABCD යනුවෙන් නම් කරන ලද මාර්ග පහක් තියෙනවා. A B C D E. ඊට පස්සේ අපිට කියනවා මෙම ඕනෑම මාර්ගයකින් ඇතුළු වීම හෝ පිටවීමට හැකිය. ඇතුළු වීම පිටවීම. ඒකෙන් ඇතුළු වෙලා ඒකෙන් පිට වෙන්න පුළුවන් ওই විදියට එන්න පුළුවන් අවස්ථා ටික තමයි ඔය. 5 25ක් වෙනව අවස්ථා. 5 25ක් වෙනව අවස්ථා. 25. ඔන්න එතකොට මගියෙකුට ඕනෑම මාර්ගයකින් ඇතුළු වී පිටවිය හැකි සියලු ආකාර දක්වන නියදී අවකාශයේ කොටු දැලක නිරූපණය කර පහත සඳහන් සිද්ධිවල සම්භාවිතාවේ සොයන්. ප්‍රතිඵල සියල්ල සමසේ භාව්‍යයි උපකල්පනය කරයි. ඒ කියන්නේ මේ හැම අවස්ථාවකම වෙන්න තියෙන හැකියාවන් සමානයි. කවුද අපිට උත්තර ටික කියන්නේ? අපි කෝ දුවෙක් එහෙම කතා කරන්නකෝ. को पता करने बालन इंदिवरी जानदी को सर ओ पालेवेन देने सर विसिपाहिन एक कर विसिपाहिन एक कर ओ देवनी को सर विसिपाहिन देख कर विसिपाहिन देख कर तुम्हेनी एक कर विसिपाहिन पाहा विसिपाहिन पाहा हाथरेवेनी एक विसिपाहिन विस විසි පහෙන් 20 මොකද අනිත් දුවල පුතාලා කියන්නේ ජනදිත් එක්ක එකඟද වෙනස්කම් තියෙනවනම් කියන්නේ ඉක්මනට A මාර්ගයෙන් ඇතුළු වී B මාර්ගයෙන් පිටවීම A මාර්ගයෙන් ඇතුළු වී B මාර්ගයෙන් පිටවීම මෙතන පළවෙනි එකට උත්තරේ ඕක A හෝ B මාර්ගයෙන් ඇතුළු වී D මාර්ගයෙන් පිටවීම A හෝ B මාර්ගයෙන් ඇතුළු වී D මාර්ගයෙන් පිටවීම දෙවෙනි එකට උත්තරේ මේක. E මාර්ගයෙන් ඇතුළු වීම. E මාර්ගයෙන් ඇතුළු වීම කිව්වොත් ඒකට තමයි මේ උත්තරේ. ඇතුළු වන මාර්ගයේ හැර වෙනත් මාර්ගයකින් පිටවීම. ඇතුළු වන මාර්ගයේ හැර වෙනත් මාර්ගයකින් පිටවීම. ඒ කියන්නේ නම් මෙන්න මේ ටිකම එනවා නේද ජනදී විකර්ණේ ටික හැර ওই ටිකම එනවා නේ 25 න් 20 වෙරි ගුඩ් ওই ටික තමයි ඊළඟට මල් ගසක එක සමාන වූ රතු පැහැටි මල් හතරක් තියෙනවා රතු කහ පැති තුනක් තියෙනවා A හා B වූ සමනලුන් දෙදෙනෙක් මෙම මල්වල රෝන් ගැනීමට පැමිණේ
ඒ මේ දෙදෙනාටම එකම මලකුවද එකවර රොන් ගත හැකිය. මෙසේ සමරලුන් දෙදෙනාට ඕනෑම මලක රොන් ගත හැකි සියලු අවස්ථා දක්වන නියති අවකාශය කොටදලක දක්වන. මේ එතකොට හරි සමගියෙන් ඉන්න සමරලුන් දෙන්නේ නේද? අපේ වුණා නම් ඕකනේ ගහ මරාගෙන මල පොඩි කරගෙන එක්කෙනෙක්වත් එතකොට රොන් ගන්නෙ නෑ නේ? මරා ගන්නවා එහෙම නම් නේද? එහෙනම් මෙතන R1 R2 R3 R4 ඊට පස්සේ කහ Y1 Y2 Y3 ඒ වගේ තමයි නේ R1 R2 R3 R4 Y1 Y2 Y3 ඉතින් මේක අඳින්න ගියොත් ඔයගොල්ලන්ට පේනව නේද මේකේ එනවා 4යි තමයි 7යි 4කට 49ක් එනවා. එතකොට අහනවා A සමනලයා රතු මලකත් B සමනලයා කහ මලකත් රොන් ගැනීම. කොහොමද උත්තර දෙන්නේ? විසලි කො කතා කරන්නේ? A සමනලයා රතු මලකත් B සමනලයා කහ මලකත් රොන් ගැනීම 49 49 ඉතින් ඕ ලෙවල් ගැටලුත් මෙහෙමයි දැන් මේ හතර මේ පහම පුතේ ප්‍රතිස්ථාපනය සහිත අවස්ථා රහිත අවස්ථා නැහැ මම රහිත අවස්ථාවක් ගැන ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරා නේ ඔන්න ඔහොමයි රයිට් එහෙනම් අපි ඉදිරියට යමු අද අපි ඇත්තටම මේ පාඩම අවසන් කරගන්න තමයි අපේ උපරිම උත්සාහය මූල ධර්ම වශයෙන් අපි එනවා පුතේ සොයා යත්ත සිද්ධි කියන තැනට Independent events. Swayatta Siddhi. Mano adame. Vachane tino ne pehadiri bava. Swayatta dem annyonya vashin bahishkara siddhi katha kara. Me swayatta siddhi kiyanne yam sasambhavi parikshaneka api kohomath e ramuwa thula indagena ne me kathawa yanne. Yam sasambhavi parikshaneka AB සිද්ධි දෙකක් අපි සැලකුවොත් AB සිද්ධි දෙකක් සැලකුවොත් යම් සසම්භාවී පරීක්ෂණයක AB සිද්ධි දෙකක් සැලකුවොත් A කියන සිද්ධිය සිදුවීම හෝ නොවීම B කියන සිද්ධිය සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපෑමක් ඇති නොවේ නම් A වුණා කියලා B නොවෙන්න හේතුවක් නැහැ ඒ වීම හෝ නොවීම B කෙරෙහි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙකම එකවර වෙන්න පුළුවන්. දැන් නොනැඹුරු පාසි දෙකක් එකවර උඩ දානවා. පාසි දෙකක් එකවර උඩ දානවා. එතකොට ඒක කාසියක සිරස පැත්ත ලැබීම අනිත් කාසියේ සිරස පැත්ත ලැබීමට බලපෑමක් වෙනවද? මේ කාසිය සිරස ලැබුණා කියලා ඊළඟ කාසිය සිරස නොලැබෙන්න හේතුවක් වෙන්නේ නැහැ නේ පුතා. පළමු කාසිය සිරස ලැබීම A කියන සිද්ධිය නම් දෙවෙනි කාසිය සිරස ලැබීම B කියන සිද්ධිය නම් AB සිද්ධි දෙක එකවර වෙන්න පුළුවන්. බලපෑමක් නැහැ. අන්න ඒ වගේ සිද්ධි ස්වයායත්ත සිද්ධි කියලා තමයි අපි හඳුන්වන්නේ. සර්ව සම බෝල කීපයක් බැගින් ඇති මලු දෙකකින් එක් මල්ලකින් අහඹු ලෙස බෝලයක් බැගින් තෝරා ගැනීමේ පරීක්ෂණයේදී එක් මල්ලකින් ලැබෙන බෝලය දෙවෙනි මල්ලෙන් ලැබෙන බෝලය කෙරෙහි බලපෑමක් ඇති නොකරන බව. ඒක හරිනේ.
පළවෙනි මල්ලෙන් බෝලයක් ගන්නකොට ඒක දෙවෙනි මල්ලෙන් බෝලේ ගැනීමකට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. බීජ කීපයක් සිටුවා ඒවා ප්‍රවාහණය වීමේදී යම් බීජයක් ප්‍රවාහණය වීම වෙනත් බීජයක් ප්‍රවාහණය වීම කෙරෙහි බලපෑමක් ඇති නොකරේ. අන්න ඒ වගේ සිද්ධි අපි හඳුන්වනවා සොයා යත් සිද්ධි කියලා. දැන් අපි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි වලදී අපි දන්නවනේ දෙකම එකපාර වෙන්න බෑනේ ඡේදනයේ අභිශුන්‍යයි. එතකොට A ඡේදනයේ B කියන සිද්ධියේ සම්භාවිතාවේ බිඳුවයි. සොයා යත් සිද්ධි වලදී පුතා මේක අපි 11 දී ඔප්පු කරනවා. හරි මේක 10 දී නෙවෙයි 11 දී අපිට ඔප්පු කරන්න පුළුවන් මේක A ඡේදනයේ B කියන සිද්ධියේ සම්භාවිතාවේ වෙන්නේ PA වාරයක් PB. PA වාරයක් PB. PA වාරයක් PB. එතකොට A P මේ සම්භාවිතා දෙකේ ගුණිතය ඡේදන සිද්ධියේ සම්භාවිතාවට සමානයි. සොයා යත්තන. සොයා යත්තන. තේරුණා. මේක දැන් ඇත්තටම මට මම මෙතන ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් කොන්න බලන්න. අපි අමුතු බලන්න මේ වයිට් බෝඩ් එකට. එතකොට යම් සිද්ධියක් තවත් සිද්ධියකට බලපෑම් කරන අවස්ථාවකට පොඩි උදාහරණයක් කියන්නේ. යම් සිද්ධියක් සිදුවීම අනෙක් සිද්ධිය සිදුවීම කෙරෙහි බලපෑමක් ඇතිවීම. අපි ගත්තොත් එහෙම සමබර නොනැඹුරු ඝනාකාර ධාතු කැටයක් උඩ දාන සසම්භාවී පරීක්ෂණේ. නොනැඹුරු ඝනාකාර ධාතු කැටයක් උඩ දාන සසම්භාවී පරීක්ෂණේ ඒ කියලා සිද්ධියක් ගන්නවා. ඒ කියලා සිද්ධියක් ගන්නවා ඉරට සංඛ්‍යාවක් ලැබීම. B කියලා සිද්ධියක් ගන්නවා ඔත්ති සංඛ්‍යාවක් ලැබීම. එතකොට අපිට A සිද්ධිය සිදු වෙනකොට B සිද්ධිය සිදු වෙනවද? ආදුල්ලේ A සිද්ධිය සිදු වෙනකොට B සිද්ධිය සිදු වෙනවද? ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ද ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය අපිට ඒකේ ගන්න පුළුවන්ද? ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය තියෙනවා. හා තියෙනවා. ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම එකපාර සහ හා දැන් මෙතන ස්වායත්ත සිද්ධි වලස මේ නොනැඹුරු කාසි දෙකක් තියෙනවානේ. ඒ ඒ ඒ සසම්භාවී පරීක්ෂණයේ අපි දැන් සසම්භාවී පරීක්ෂණය සඳහා යොදා ගන්න අවස්ථා නොනැඹුරු කාසි දෙකක් ගන්න පුළුවන් නේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපිට මෙහෙම ගන්නත් පුළුවන්. දැන් ඔයාට දැන් ඒ දෙකක් ගත්ත එකේ ප්‍රශ්නයක් නම් මෙහෙම ගන්න පුළුවන්. ඔකට සොයායත් අවස්ථාවකට අපි සොයායත් අවස්ථාවක් ගත්තොත් ඔන්න දැන් ඝනාකාර ධාතු කැටයක් උඩ දාන පරීක්ෂණය. නියදි අවකාශයේ වෙන්නේ 1 ලැබීම, 2 ලැබීම, 3 ලැබීම, 4 ලැබීම, 5 ලැබීම, 6 ලැබීම. මොනවා හරි ලියනවද? ආ පේන්නේ නැද්ද ඔයගලට? හරිද? එතකොට ඒ සිද්ධිය මම ගන්නවා, ඒ සිද්ධිය ගන්නවා ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කියලා. ඒ B කියලා ගන්නවා මම ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. හරිද? හරි. එතකොට මේ දෙකම එකවර වෙන්න බැයිද? පුළුවන්. මේ දෙකම එකවර වෙන්න පුළුවන්. A සිද්ධිය සිදුවීම B කෙරෙහි බලපෑමක් ඇති වෙනවද? ඔව්. ඒ සිදුවීම B කෙරෙහි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ප්‍රථමක සංඛ්‍යාවක් මෙතන තියෙනවා. ඉරට්ටේ වල දෙක තියෙනවා. ඒ සිද්ධිය සිදු වෙනකොට B වෙන්න පුළුවන්. මෙයාට මෙයා නොවෙන්න බලපෑමක් ඇති වෙන්නේ නැහැ මේ සිද්ධිය. මෙතන දෙක තියෙනවා. දෙක ප්‍රථමකයන්.
දැන් b වෙනකොට a නොවෙන්න බෑයිද b b වෙනකොට 2 3 5 7 ඔය ඔය හතරෙන් එකක් නෙන්නේ 7 එන්නේ නෑ එතකොට මේ දෙක තියෙන නිරට් එකක් ලැබෙන්න පුළුවන් නමුත් a ඉරට් සංඛ්‍යාවක් ලැබීම b ඔත් සංඛ්‍යාවක් ලැබීම ගත්තොත් a වෙනකොට b වෙන්න බෑනේ b වෙනකොට a වෙන්නත් බෑ a වීම හෝ නොවීම b කෙරෙහි බලපෑමක් ඇති වෙනවා b වීම හෝ නොවීම a කෙරෙහි බලපෑමක් ඇති වෙනවා ඒක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි මේක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නේ නැහැ පැහැදිලිද ඒ සිද්ධි දෙකේ ඡේදන කුලකේ ශුන්‍යයි නම් ඒක ස්වායත්ත සිද්ධියක් ඡේදන කුලකේ නෑ 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 ඡේද ස්වායත්ත වෙන්නේ ඡේදන සිද්ධියේ සම්භාවිතාවය ඒ කියන සිද්ධියේ සම්භාවිතාවයයි බී කියන සිද්ධියේ සම්භාවිතාවේ ගුණිතයට සමාන වුණා ගුණිතයට සමාන ඒගේ බීගේ සම්භාවිතා ගුණිතේ ඡේදන සිද්ධියේ සම්භාවිතාවයට සමාන නම් AB සිද්ධි දෙක ස්වයායත්තයි AB සිද්ධි දෙකේ සම්භාවිතාවයේ බිඳුව නම් ඡේදනේ ඒ AB සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි එතකොට බහි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධියක ඡේදන කුලකයේ බිඳුවයිනේ. එතකොට දැන් සර් මෙතන AB කියන කුලක දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධියක් කියලා කිව්වනේ. එතකොට ඡේදන කුලකයේ ශුන්‍යයිනේ. ඕකද? මේ මේකද? මෙතන එක්ක මේකනේ. එක කියලා දාපු එකද මම? ඔව් සර්. ඉතින් හරි ඡේදන මෙතන ඡේදන ඡේදනයක් නැහැ අභිශුන්‍යයිනේ එතකොට සම්භාවිතාවේ බිඳුවයිනේ එතකොට AB අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි ඒකමයි සර් කිව්වේ ඒ කියන්නේ ඡේදන කුලකේ ශුන්‍යයි නම් ඒක සායත් සිද්ධියක් ඡේදන කුලකේ ශුන්‍ය වෙන්නේ නැත්නම් ඒක පරායත් සිද්ධිය නෑ නෑ අපි මෙතන කතා කරන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි සහ සොයායත් සිද්ධි තේරුණා එතකොට මෙතන අපි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ යම් සිද්ධි දෙකක යම් සසම්භාවි පරීක්ෂණයක සිද්ධි දෙකක ඒ සිද්ධි දෙක එකවර නොවනවා ඒ දෙකම එකපාරට ගිහිල්ලා ඈ පිච්චය එක නැවතුණා මොකද ස්ක්‍රීන් එක සර් මේ ෂෙයා වෙලා නැහැ ඔව් ඔව් නෑ මම මේ පොත ගන්න ගත්තේ ඒ දෙකම එකවර වෙන්නේ නැත්තම් ඒ දෙකම එකවර වෙන්නේ නැත්තම් ඒක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි ඒ කියන්නේ එකක් වෙනකොට අනිකට ඒක බලපාන හින්දා තේරුණාද එතකොට ඒක තමයි අපි ඡේදන සිද්ධියේ සම්භාවිතාවේ බිඳුවයි. ඒකට ඡේදන සිද්ධියට ප්‍රතිඵල නැහැනේ. දෙකම එකපාර වෙන්නේ නැති හින්දා. සොයායත්ත වෙනකොට අර පළවෙනි සිද්ධිය සිදු වුණත් නැතත් ඊළඟ සිද්ධිය සිදු වෙනවා. ඒකට බලපෑමක් නැහැ. ඒ දෙකම එකවර වෙනවා. ඒ දෙකම එකවර වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒ සිද්ධි දෙකේ සම්භාවිතාවල එකතුව සෝරි ගුණිතය ඡේදන සිද්ධියේ සම්භාවිතාවයට සමානයි. ඒක දැන් මම ඔන්න ඔප්පු කරලා පෙන්නන්නම්. මම ඔවින්න. අපි ගත්තොත් එහෙම දැන් මේක අපිට ගන්න පුළුවන් මෙහෙම එකම කාසියක් දෙපාරක් උඩ දාන අවස්ථාවක් කියලා ගන්නත් පුළුවන් එකම කාසියක් දෙපාරක් උඩ දාන එතකොට මේ පළවෙනි වාරය මේ දෙවෙනි වාරය
එහෙම ගන්න පුළුවන්. නැත්තම් කාසි දෙකක් එකවර උඩ දාන. ඉතල පළවෙනි කාසිය දෙවෙනි කාසිය. හරිද? ඔන්න මම ඒ සසම්භාවී පරීක්ෂණේ නියදී අවකාශයේ ලක්ෂපස්තරයේ පෙන්නුවා. ඒක පිළිගන්නවද? මේක හරිනේ. හරි. අපි යෝගී සිද්ධි දෙකක් ගමු. එකක් A කියලා. A එකක් ගමු. පළමු වාරයේ සිරසපැත්ත ලැබීමේ සිද්ධිය. පළමු වාරයේ සිරසපැත්ත ලැබීම. එතකොට මේ ටික නෙන්නේ. පළමු වාරයේ සිරසපැත්ත ලැබීම. එතකොට පළවෙනි වාරයේ සිරස ලැබිලා දෙවෙනි වාරයේ සිරස ලැබෙන්නත් පුළුවන්. පළවෙනි වාරයේ සිරස ලැබිලා දෙවෙනි වාරයේ අගේ ලැබෙන්නත් පුළුවන්. ඒක පිළිගන්නවද? මයිකින් එක ඔන්න නිරාකරණය කරගෙන යන්නේ. හරිද? මට ප්‍රතිචාර දක්වන්න. හරිද? හරි සර්. B කියන සිද්ධිය මං ගන්නවා කාසි දෙකේම එකම ප්‍රතිඵලය ලැබීම. මොකද්ද? සෝරි කාසි නෙවෙයි. වාර දෙකේදීම එකම ප්‍රතිඵලය ලැබීම. මම මෙතන ලියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන තුනද මං කියන එක පැහැදිලිනේ. වාර දෙකේදීම එකම ප්‍රතිඵලය ලැබීම. එතකොට මේ ටික නේ දෙන්නේ. හරිද? ඒක පිළිගන්නවනේ. එතකොට මට කියන්න බලන්න PA කීයද? හතර දෙකෙන් එකයි. හතරෙන් දෙකයි නේ දෙකෙන් එකයි. හරිනේ. PB කීයද? දෙකෙන් එකයි. හතරෙන් දෙකයි. ඒ කියන්නේ දෙකෙන් එකයි. PA ඡේදනයේ B කීයද? B A ඡේදනයේ B කියන්නේ මේ ප්‍රතිඵලයනේ දෙන්නටම අදාළ එක නේද? කීයද? 4 1 1 4 1 1. දැන් ඕගොල්ලන්ට පේනවද මේ දෙකම එකපාර වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පළවෙනි සිද්ධිය සිදුවීම හෝ නොවීම දෙවෙනි සිද්ධිය සිදුවීම නොවීමට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. හරිද? එහෙනම් දැන් බලන්න දෙකෙන් එක ගුණ කරන්න දෙකෙන් එකෙන් හතරෙන් එකක්. ඒ කියන්නේ PA ගුණිතය PB සමානයි PA ඡේදනය B. නේ? පිළිගන්නවද? ඔව් සර්. ආ එහෙනම් මේ දෙන්න සොයා යත්තනම් අනිවාර්යෙන්ම ඒ සම්භාවිතා දෙකේ ගුණිතය ඡේදන සිද්ධිය සම්භාවිතාවයට සමාන වෙනවා. සමාන වෙන. පැහැදිලිද? දැන් ඕකට මම තව එකක් ගත්තොත් පළවෙනි කාසියේ C කියලා මම ගන්නව එකක්. C සිද්ධිය. පළවෙනි වාරයේ අගේ ලැබීම. පළවෙනි වාරයේ අගේ ලැබීම කිව්වොත් මේ ප්‍රතිඵල ටිකනේ. එතකොට එයාගේ සම්භාවිතාවය දෙකෙන් එකයිනේ. එතකොට A සිද්ධියයි C සිද්ධියයි සොයා යත්ත වෙනවද? A සිද්ධියයි C සිද්ධියයි සොයා යත්ත වෙනවද? පළවෙනි වාරයේ සිරස ලැබීම සිද්ධිය පළවෙනි වාරයේ අගේ ලැබීම සිද්ධිය. පළවෙනි වාරයේ සිරස ලැබෙනකොට පළවෙනි වාරයේ අගේ ලැබෙන්න බෑනේ. මේ සිද්ධි දෙක එකවර වෙන්නේ නෑනේ. පැහැදිලිද? ඔව් සර්. අන්නේ එකයි කතාව. හරිද? ඔයාගේ නිරාකරණය වුණාද දැන්? හරිද? හරිද? හොඳයි. මේ ප්‍රශ්න අහලා ඒවා නිරාකරණය කරගන්න. හොඳයි. එහෙනම් අපි පොඩි සටහනකට යමු. එතකොට ලියන්න සොයා යත්ත සිද්ධි කියලා. සොයායක්ත සිද්ධි. ලියන්න සසම්භාවී පරීක්ෂණයක සසම්භාවී පරීක්ෂණයක
මං කියනකොට ලියා ගන්න පුළුවන් නේ ඔයගලන්ට නේ සසම්භාවී පරීක්ෂණයක යම් සිද්ධියක් සිදුවීම යම් සිද්ධියක් සිදුවීම වෙනත් සිද්ධියක් සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් යම් සිද්ධියක් සිදුවීම වෙනත් සිද්ධියක් සිදුවීම කෙරෙහි වෙනත් සිද්ධියක් සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් බලපෑමක් ඇති නොකරයි නම් එම සිද්ධි දෙක ස්වයායත්ත සිද්ධි ලෙස හඳුන්වයි දුවීම කෙරෙහි කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් නොකරයි නම් එම සිද්ධි දෙක සොයායත්ත සිද්ධි ලෙස හඳුන්වයි එම සිද්ධි දෙක සොයායත්ත සිද්ධි ලෙස හඳුන්වයි හරිද ඒක පැන්සලින් කොටු කරගන්න හරිද පැහැදිලිද ඒ කාරණාව ඒ කියන්නේ සර් ඒ සිද්ධි දෙක එකවර වෙන්න පුළුවන් කියන එක නේද ඔව් ඒ දෙක එකවර වෙන්න පුළුවන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියන එක දැන් ඔයගොල්ලෝ කෑම කන ගමන් සමහර වෙලාවට ටීවී බලන්නේ නේ දෙකම එකවර වෙනවා කෑම කන එක රූපහානී බැලීමට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අපි නිකන් සරල උදාහරණයක් ගත්තේ. ඒ වගේ. එහෙම කරන එක හොඳ නැහැ හැබැයි ආ. එතකොට A ඡේදනයේ B කියන සිද්ධියේ සම්භාවිතාවය P A වාරයක් P B. මේ තිතෙන් කියන්නේ වාරයක් කියන එක. B නම් A හා B සොයායත්ත සිද්ධි වේ. සොයායත්ත සිද්ධි වේ. ඒ අපි ඒ එහෙම අපි අර්ථකථනය කරන්නේ මේ සම්භාවිතාවේ මූලධර්ම මත. අපි සම්භාවිතාවේ යටතේ සොයායත්තද කියලා බලා ගන්න යතුර තමයි කී එක තමයි මේක. මේ කී එකෙන් තමයි අපි AB සොයායත්තද කියලා බලන්නේ. තේරුණා. එක සටහන් කරගන්න.
හරිද? ඊළඟට අපි මේක අපි අර ඔප්පු කිරීම කරමු පුතා මම අතන අපි මෙහෙම ලියන්න අන්න ලියන්න නොනැඹුරු කාසියක් නොනැඹුරු කාසියක් කාසියක් එක්වරක් උඩ දමා නෑ වාර දෙකක් උඩ දමා වාර දෙකක් උඩ දමා සෑටට මුලින් දැන් කියන නොනැඹුරු කාසියක් වාර දෙකක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරයි වාර දෙකක් උඩ දමා වැටෙන පැත්ත निरीक्षणे किरीमे ससंभावी परीक्षणे पलविनेक नियंदी अवकाशय लक्ष्य तस्तारेक दक्वन्न නියදි අවකාශයේ ලක්ෂ ප්‍රස්තාරයක දක්වන්න කියන් සර් ඔය ලක්ෂ ප්‍රස්තාර පාවිච්චි කරන්නේ මේ නියදි අවකාශය දක්වන්නේ ඔව් ඔව් නියදි අවකාශයේ නිරූපණය කරන එක ක්‍රමවේදයක් තමයි लक्षपस्तार मेके अभी गंधवा सिद्धिया एक पलविनी मारे सिरस लबीम पलविनी मारे सिरस लबीम एतोड़े एकट अदाल प्रतिपल टीके तमा मे एतोड़े पी ए की ये थे पी ए हतरें देखा है देखेंगे खाई के लगा हमको बी वार देखे दीम वार देखे दीम एकम प्रतिपाले लबीम एकम प्रतिपाले एकम प्रतिपाले लबीम वार देखे दीम एकम प्रतिपाले लबीम එතකොට මේ ටිකේ එතකොට PB ඒ කියන්නේ 4න් 2යි ඒ කියන්නේ 2කින් 1යි ඊළඟට PA ඡේදනය B PA ඡේදනය Bට අදාළ වෙන්නේ මේක එතකොට අපි ගත්තොත් එහෙම PA ඡේදනය B කියන්නේ 4න් 1යි. එම නිසා බලන්න 2කින් 1 ගුණ කිරීම 2කින් 1 සමාන වෙනවා 4න් 1ට. ඒ කියන්නේ PA වාරයක් PB සමානයි PA ඡේදනය B. එම නිසා අපි කියනවා A හා B स्वयायक्त सिद्धि वे
यहाँ भी स्वयायत्त सिद्धि वे ලේලවර්ණන් කියන්න මට මේ ඔක්කොම ලියා ගන්නද මේ දාලා තියෙන ඔක්කොම ලියා ගන්නත් සර් ඔව් ඉතින් මේක දාලා තියෙන ඔක්කොම ලියා ගන්නවා කියන්නේ මේ හරියට පාපෝරණුවක් වගේ නෙමෙයි මේ තේරුම් ගන්න. A කියන්නේ සිද්ධියක් ගත්තා B සිද්ධියක් ගත්තා එතකොට ඡේදන සිද්ධිය ගත්තා. එතකොට මේ ඡේදන සිද්ධියේ සම්භාවිතාව මේ දෙන්නගේ ගුණිතෙන් ලැබෙනවා. A කියන්නේ එහෙනම් A හා B සිද්ධි මේ ස්වයත්ත සිද්ධි කියලා තමයි හඳුන්වන්නේ. හරි ඒ ඔක්කොම පිළිවෙලට එනවා එතකොට වරණන් කියන්න
හරි සර්. හරි නේද පුතේ? හරි සර්. එහෙමනම් ඔන්න අපි තව අවස්ථාවක් බලමු. අපි ගත්තොත් එහෙම ලියන්න ඔබත් මාත් එක්කම ලියන්න x හා y අනු සිද්ධි දෙකකි px සමානයි 3න් 1ද py සමානයි 4න් 1ද වේ p x ඡේදනයේ y සහ p x මේලේ y සොයන්න x හා y යන සොයා යත සිද්ධ දෙක ගියා මෙතන මට අමතකුණා සොයා යත් සිද්ධි දෙකකි x හා y අනු සොයා යත් සිද්ධි දෙකකි x ගේ සම්භාවිතාවයේ 3න් 1යි y ගේ සම්භාවිතාවයේ 4න් 1යි x ඡේදනයේ y ගේ සම්භාවිතාවයයි x මේලේ y ගේ සම්භාවිතාවය හොයන්න ලුකුතේ හොයන්න බලන්න
හරි නේද පුතේ දැන් සාකච්ඡා කරමුද කියන්න පුතේ හදන්නද මං චන්දිව් හරිද හරි සර් කීයද ආවේ චේතනය 12න් එක නේ සර් 12න් එකයි මේලය දෙකෙන් එක මේලය දෙකෙන් එකයි හැමෝට මෙහෙමද එතකොට px ඡේදනය y සමානයි px තිතක් py ගුණිතයට px කියන්නේ 3න් 1 ගුණ කිරීම 4න් 1යි 2 පුතේ උත්තරේ 12න් 1යි px මේලේ y සමානයි px එකතු කිරීම py අඩු කිරීම px ඡේදනය y එතකොට මෙතන 3න් 1 4න් 1 අඩු කිරීම 12න් 1 පොදු සාධකයේ ගත්තා 12යි මෙතන 4යි 3යි 1යි 4යි 3යි 7යි 1යි 7න් 1ක් 6යි 12න් 6යි 2න් 1යි ඕන හොයි ඔයගොල්ලෝ හැමෝටම එන්න ඕන නේ ඔය විදිහට ඇවිල්ලා තියෙනවා පැහැදිලි එතකොට අපි ඒක ඕනද අනිත හදුවනේ චුට්ටක් දාන්න පුළුවන් නම් දාන්න දාන px ගේ py ගේ මැද ටිකක් තියෙන්නේ ගුණිතේ ගුණිතේ ඇයි මේ දෙකේ ගුණිතේ බව වෙන්න හරි හරි සර් thank you හරි එතකොට පුතාලට පුළුවන් 34 අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඒක මාක් කරගන්න 34 සම්භාවිතාවේ සොහි අභ්‍යාසය ඔබට කරන්න පුළුවන් සම්භාවිතා පාඩමේ අපි එනවා පුතේ දැන් අවසාන අධ්‍යයනයට රුක් සටහන් ගැන කතා කරන්න හදයි ලියන්න මාතෘකාව රුක් සටහන් කියලා රුක් සටහන් ඒ යටතේ ලියන්න මෙහෙම දැන් වචනින්ම පැහැදිලිනේ රුක් කිව්වම ගස්නේ ගස්වල අතු බෙදෙන ආකාරය මේ ගස්වල අතු බෙදෙන ආකාරයට ගොඩනගෙන සටහනක් තමයි අපි මෙතන භාවිතා කරන්නේ රුක් සටහනක් එතකොට මොකටද අපි මේක යොදා ගන්නේ මේක යොදා ගන්නේ සසම්භාවී පරීක්ෂණයක නියදී අවකාශය නිරූපණය කරන්න සසම්භාවී පරීක්ෂණයක නියදී අවකාශය නිරූපණය කරන්න බොහෝ දුරට අනුක්‍රමිකව සිදුවන අවස්ථා සඳහා අපි මේක යොදා ගන්නවා අනුක්‍රමිකව කියන්නේ එක්වරක් වෙලා තව වරක් වෙනවා කොහොම අනුක්‍රමිකව ගැටලු හදනකොට පුතාලට පැහැදිලි වෙයි තව සොයායත් අවස්ථා සඳහාත් මේක යොදා ගන්නවා පරායත් අවස්ථා සඳහාත් මේක යොදා ගන්නවා පරායත් අවස්ථා මේ පරායත් අවස්ථාවක් කියන්නේ මේ වගේ එකක් දැන් අපි හිතමු මේ මලු දෙකක් තියෙනවා මේ මලු දෙකේ නිල් පාට පන්දු තුනක් තියෙනවා මේකේ රතු පාට පන්දු එකක් තියෙනවා මේකේ නිල් පාට පන්දු පහක් තියෙනවා රතු පාට පන්දු තුනක් තියෙනවා AB මලු දෙක ඇඩෙන් හා ප්‍රමාණයෙන් සමාන පන්දු තමයි මේ මලු දෙකේම තියෙන්නේ කෙනෙක් තේරීමකින් තොරව A මල්ලෙන් පන්දුවක් ගෙන B මල්ලට දමා B මල්ලෙන් පන්දුවක් ගෙන වර්ණය පරීක්ෂා කරනවා ඒක තමයි සසම්භාවී පරීක්ෂණය
ඒ මල්ලෙන් පන්දුවක්ගෙන බී මල්ලට තමා බී මල්ලෙන් පන්දුවක්ගෙන වර්ණයේ නිරීක්ෂණය කිරීමේ සසම්භාවී පරීක්ෂණේ මේ ඒ මල්ලෙන් පන්දුව ගැනීමේ සිද්ධිය බී මල්ලෙන් පන්දුව ගැනීමේ සිද්ධියට බලපානවද නැද්ද දැන් මෙතන අනිවාර්යෙන් මොකද මේ ගන්න පන්දුව මේකට එකතු වෙච්ච ගමන් මෙතන පන්දු ගන්න වැඩි වෙනවා එතකොට මෙතන සම්භාව්‍ය මෙතන බී 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 මල්ලෙන් පන්දුවක් ගැනීමේ සිද්ධියට බලපෑමක් ඇති වෙනවා ඔක අපි ගන්න පුළුවන් පරායත්තයි කියලා මෙයා ඒ ඒ සිදුවීම බී කරේ බලපෑමක් ඇති වෙනවා පරායත්තයි හැබැයි අපි මෙහෙම කරොත් එහෙම පරායත්ත ගැන අපි කතා කරන්නේ 11යි එතකොට අපි මෙහෙම ගත්තොත් මේ මලු දෙකෙන්ම එකවර පන්දු දෙකක් ගන්නවා හම්බුලෙස එතකොට A වලින් පන්දුවක් ගැනීම B කෙරෙහි බලපෑමක් ඇති වෙනවද නැද්ද ඇති වෙන්නේ නැහැ A ගෙන් ගත්ත A ගෙන් නිල් පන්දුවක් ලැබුණා කියලා B ගෙන් නිල් පන්දුවක් ලැබීමට බලපෑමක් නැහැ නේ ඒක ස්වයායත්තයි ඉතින් මේ වගේ ස්වයායත්ත හෝ පරායත්ත ඕනෑම අවස්ථා මේ රුක්සටහන් තුලින් අපිට නිරූපණය කරන්න හරි පහසුයි අනුක්‍රමිකව සිදුවන අවස්ථා මම මේ කියන කතා ඔයගලන්ට ටිකක් බරපතල වගේ දැනුණට ගැටලුත් එක්ක ඔබ යනකොට මේ කරුණු මම එතනදී පැහැදිලි කරලා දෙන්නම් තවදුරටත් මේවා අමාරු දේවල් නෙවෙයි ආ හොන්න බලන්න ලියන්නක පොඩ්ඩක් මෙහෙම පොඩි සටහනක් යම් සසම්භාවී පරීක්ෂණයක යම් සසම්භාවී පරීක්ෂණයක යම් සසම්භාවී පරීක්ෂණයක නියති අවකාශය නියති අවකාශය නියති අවකාශය දැක්විය හැකි තවත් එක්‍රමයක් වන්නේ රුක් සටහනයි දැක්විය හැකි තවත් එක්‍රමයක් වන්නේ රුක් සටහනයි දැක්විය හැකි තවත් එක්‍රමයක් වන්නේ රුක් සටහනයි දැක්විය හැකි තවත් ක්‍රමයක් වන්නේ රූප සටහනයි ඊට පස්සේ රූලක් අත්හැරලා ලියන්න රූලක් අත්හැරලා ලියන්න මෙහිදී අනුක්‍රමිකව සිදුවන අනුක්‍රමිකව සිදුවන සිද්ධි අනුක්‍රමිකව සිදුවන සිද්ධි අනුක්‍රමිකව සිදුවන සිද්ධි දැක්වීමට වඩා සුදුසු වේ මෙහිදී අනුක්‍රමිකව සිදුවන සිද්ධි දැක්වීමට වඩා සුදුසු වේ එතකොට අනුක්‍රමික සිද්ධි කොටු දැලෙන් නිරූපණය කරන්න බැයිද පුළුවන් 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 අනුක්‍රමික සිද්ධි කොටු දැලෙන් පෙන්නන්න පුළුවන් ඒක ගැටලුව නැහැ මං කියන්නේ වඩා සුදුසු වේ කියන එක මම මේ කිව්වේ වඩා සුදුසු වේ
ඕ හරිද හරි සර් හරි එහෙමනම් අපි උදාහරණයක් ගමු උදාහරණයක් ඔන්න බලන්න දරුවනි අපි උදාහරණයක් ගමු එක උදාහරණයක් අපි ඉස්සල ගමු ඒ සඳහා මම ගන්නවා මෙහෙම කියන්නේ මාත් එක්කම නොනැඹුරු කාසියක් පළවෙනි එක හරි නොනැඹුරු කාසියක් මම මෙතන ලියන්න යන්නේ නැහැ පුතේ මට ඉඩ එතකොට ඉතුරු කරගන්න පුළුවන් ඕගොල්ලෝ මම කියන එක ලියා ගන්න කල්පනාවෙන් නොනැඹුරු කාසියක් දෙවරක් උඩ දමා දෙවරක් උඩ දමා ලැබෙන ප්‍රතිඵලය දෙවරක් උඩ දමා ලැබෙන ප්‍රතිඵලය නිරීක්ෂණය කරයි ලැබෙන ප්‍රතිඵලය නිරීක්ෂණය කරයි ලැබෙන ප්‍රතිඵලය නිරීක්ෂණය කරයි නිරීක්ෂණය කරයි එම සසම්භාවී පරීක්ෂණයේ එම සසම්භාවී පරීක්ෂණයේ නියති අවකාශය වෘක්ෂ තහනක දක්වන්න එම සසම්භාවී පරීක්ෂණයේ නියති අවකාශය වෘක්ෂ තහනක දක්වන්න උක්සටහනක දක්වන්න එම සසම්භාවී පරීක්ෂණයේ නියදී අවකාශය උක්සටහනක දක්වන්න ඔව් ඔන්න හොඳට බලා ගන්න පුතාලට මම උක්සටහන ගොඩනගන විදිය කියන්නම් මේක සසම්භාවී පරීක්ෂණයේ කාසිය දෙපාරක් උඩ දා අනුක්‍රමිකයි දෙපාරක් උඩ දා එතකොට පුතා අපි ගත්තොත් එහෙම මේකේ ඇත්තටම මේක තව විදියට ගත්තොත් එකපාරක් උඩ දාලා ඊළඟ පාර උඩ දානකොට පළවෙනි වර උඩ දැමීම දෙවෙනි වර උඩ දැමීමට බලපෑමක් ඇති වෙන්නේ නැහැ ඒ වගේම සොයායත් අවස්ථාවක් මේකේ පියවර දෙකේ තුල තින්නේ අපි මෙහෙමයි කරන්නේ ඔන්න අපි පළමු වාරයේ ගන්නවා මේ වගේ අපි අත්තක පෙන්නනවා ඒක කොහොම අත්තක මේකේ අපි මේ පෙන්නන්නේ පළවෙනි වාරේ පළවෙනි වාර ඒ තමයි සිරස ලැබෙන්න පුළුවන් අගේ ලැබෙන්න පුළුවන් මේ අතු දෙකේ තමයි අපි ප්‍රතිඵල දෙක පෙන්වන්නේ මේ කෙටින් ලියනවා සිරස අගේ සිරස ලැබෙන්න තියෙන සම්භාවිතාවේ අපි මෙතන අත්ත උඩින් ලියන්නේ දෙකෙන් එකයි අත්ත කැපෙන්න දාන්නේ නැහැ අගේ ලැබීමේ සම්භාවිතාවේ දෙකෙන් එකයි ඔන්න පුතේ අපි ඔය මේ මෙන්න පළවෙනි අවස්ථාව තමයි මම මේ පෙන්නේ මම කඩ රේඛාවක් යන්නේ ඔයගලන්ට නිකන් මේක පෙන් වෙන් කරලා පෙන්නන්න හරි අවශ්‍ය නැහැ එහෙම අපි ඕම කඩ රේඛාව වයින් කරමුකෝ ඔන්න පළවෙනි වාරය දැන් දෙවෙනි වාරයට යනවා දෙවෙනි වාරයේ වෙනකොට මොකද වෙන්නේ දෙවෙනි වාරයේ වෙනකොට ආයි
පළවෙනිවාරෙ සිරස ලැබිලා දෙවෙනිවාරෙ සිරස ලැබෙන්නත් පුළුවන් පළවෙනිවාරෙ සිරස ලැබිලා දෙවෙනිවාරෙ අගේ ලැබෙන්නත් පුළුවන් පළවෙනිවාරෙ අගේ ලැබිලා දෙවෙනිවාරෙ අගේ ලැබෙන්න පුළුවන් පළවෙනිවාරෙ අගේ ලැබිලා දෙවෙනිවාරෙ සිරස ලැබෙන්න පුළුවන් එතකොට අන්න අපි ගන්නවා දෙවෙනිවාරෙ දෙවන වාරය මේක පළමු වාරය එතකොට මෙතන සිරස ලැබිලා අගය ලැබෙන්න පුළුවන් මෙතනත් සිරස ලැබිලා අගය ලැබෙන්න පුළුවන් සම්භාවිතාවය ගත්තොත් මෙතනත් එන්නේ දෙකෙන් එකයි දෙකෙන් එකයි මෙතනත් දෙකෙන් එකයි දෙකෙන් එකයි එතකොට මේ සසම්භාවී පරීක්ෂණයේ අපි ප්‍රතිඵල ටික මෙතනින් පෙළගස්සන්න පුළුවන් ප්‍රතිඵල මොනවද සිරස ලැබෙන්න පුළුවන් වාර දෙකේම සිරස පළවෙනි වාර ලැබිලා දෙවෙනි වාර අගේ ලැබෙන්න පුළුවන් පළවෙනි වාර අගේ ලැබිලා දෙවෙනි වාර සිරස ලැබෙන්න පුළුවන් වාර දෙකේදීම අගේ ලැබෙන්න පුළුවන් ඔන්න ඔහොමයි කතාව දැන් පේනවනේ මේ සමස්ත සසම්භාවී පරීක්ෂණයේ ප්‍රතිඵල හතරයි තියෙන්නේ මේ ප්‍රතිඵල හතර අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් ඕක තමයි රුක්සටහන කියන්නේ මේක පැන්සලෙන් අදින්. කිසි මේකින් පෑනින් අදින්න යන්න එපා. අපි අත්දකින්නවා ළමයි මේක වරද්දගෙන මකනවා, කපනවා, කොටනවා, විනාශ කරලා දානවා. මේ විනාශ වෙච්ච පස් උත්තරපත්තේ තමයි අපිට ලැබෙන්නේ. ඒක බලන්න ගියාම අපිම විනාශ වෙනවා. ඇයි ඉතින් ඕවා හාර උසල හොයලා බලන්න බෑ පුතා. උත්තරපත් පරීක්ෂාවේදී ඉතින් හරි වෙහෙසකර කාර්යයක්. සාමාන්‍ය පෙළ මන් මේ කතා කරන්නේ උසස් පෙළ ඊට වඩා වෙහෙස කරයි සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂාව කියන්නේ හරි සුන්දර වැඩක් නෙමෙයි හරි වෙහෙස කර වැඩක් excuse me sir කියන්න සර් මේ ප්‍රතිඵල ආපුදී ආයි චුට්ටක් පෙන්වන්නකෝ මේ අත් ඔස්සේ බලන්න මේ සිරස සිරස මේ පාර දෙකේම සිරස ලැබිය සිරස අගය පළවෙනි වාරයේ සිරස ලැබිලා දෙවෙනි වාර අගය ලැබිය අගය සිරස පළවෙනි වර අගය ලැබිලා දෙවෙනි වර සිරස ලැබී අගය අගය මේ වගේ දැන් හරිද හරි සර් තේරුම් සටහන් කරගන්න ඔව් කියන්න දුව. සර් ඒ රුක්සටහන ලියලා තියෙනවා තියන්න ඕනේ පැන්සලෙන්ද? ඈ? රුක්සටහන ලියලා තියෙනවා තියන්න ඕනේ පැන්සලෙන්ද? ඔව් පැන්සලෙන් ලිව්වොත් තමයි නෑ වඩා හොඳයි. එතකොට මේ මකලා හදන්න පුළුවන් වැරදුනොත් උදේ. හරි සර් ඉවර.
හරි නේද? එමනම් ඔන්න දැන් අපි මේකේ ප්‍රශ්න ටිකක් බලමු. මේකේ ආනවා පළවෙනි ප්‍රශ්නය ඔබත් මාත් එක්කම ලියන්න. අවස්ථා දෙකේදීම සිරස ලැබීම. අවස්ථා දෙකේදීම සිරස ලැබීම. අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාවය අපෙන් අහන්න. අපි බලමු. අවස්ථා දෙකේදීම සිරස ලැබීම. කොහොමද වෙන්නේ? අතරින් එක. එතකොට බලන්න අවස්ථා දෙකේදීම සිරස ලැබීම කියන්නේ මෙන්න මේ අවස්ථාවනේ. එතකොට අපි ඒක ගන්නේ ඒ අත් ඔස්සේ තියෙන සම්භාවිතාවල ගුණිතේ. ඒක අපි ගන්නේ ඒ අත් ඔස්සේ තියෙන සම්භාවිතාවල ගුණිතේ. එතකොට අපි කරන්නේ දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. ඒ කියන්නේ හතරෙන් එකයි. ඔන්න ඔහොමයි. ඒ අත් ඔස්සේ තියෙන සම්භාවිතා දෙකේ ගුණිතේ තමයි අපි එක ගන්න. පැහැදිලිද? ඊළඟට අහනවා සාරයි පොඩ්ඩක් එක්කල පෙනන්න. මේ මේ අත් ඔස්සේ තියෙන සම්භාවිතා දෙක තියෙනවනේ පුතා මේ සිරස සිරස මේ දෙක ගුණ කරනවා දෙකෙන් එක දෙකෙන් එක. එතකොට කීයද? හතරෙන් එකයි. හරිද තේරුණාද? ඔව් සර්. ඉස්සලා කිව්වේ එකම තමයි. ඔය අහගෙන ඉන්නෑ වගේ මට පේන. හොඳට බලාගෙන අහගෙන ඉන්න. දෙවෙනි එක අවස්ථා දෙකේදීම එකම පැත්ත වැටීම. අන්න ලියන්න ඊළඟ එක. අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීම. අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීම. එකම පැත්ත ලැබීම. සාර උඩේකේ අවස්ථා දෙකේම සිරස ලැබීම. අවස්ථා දෙකේදීම සිරස ලැබීම. මෙතන කියන්නේ අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීම. බලන්න ඔබ උත්සාහ කරන්න බලන්න. දෙකෙන් එකයි සර්. කොහමද ඒක ගන්නෙ? සර් අගේ එකම පැත්ත ලැබෙන එකේ අර රුක් සටහනේ තියෙන භාග සංඛ්‍යාව ගුණ කරලා එකතු කරනවා. එතකොට කරන්නේ අවස්ථා දෙකේදීම එක පැත්ත ලැබීම කිව්වහම එකම පැත්ත ලැබීම කිව්වහම සිරස සිරස ලැබීමක් ගන්න පුළුවන් අගේ අගේ ලැබීමක් ගන්න පුළුවන්. නේ? ඕනනම් ඔයගලට ඒක මෙහෙම ලියන්න පුළුවන් p සිරස සිරස ලැබීම එකතු කිරීම p අගය අගය ලැබීම. ওই අවස්ථා දෙකනේ. අවස්ථා දෙකෙදිම එකම පැත්ත ලැබීම. එතකොට සිරස සිරස ලැබීමේ සම්භාවිතාවය එන්නේ දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. ඒ අත් ඔස්සේ සම්භාවිතාව. අගය අගය ලැබීමත් එන්නේ දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. ওই දෙක එකතු කරමු. එතකොට මෙතන එනවා හතරෙන් එකයි හතරෙන් එකයි කීයද උත්තරේ? හතරෙන් දෙකයි. ඒ කියන්නේ දෙකෙන් එකයි. පැහැදිලිද?
अभिषेक ते पहेदी दे ओसे पहेदी ඔයස ඕකේ අර කොටු දැලේ වගේ ගොඩක් අවස්ථා වලට යන්න බෑනේ සේ එතකොට පැටලෙනවා පුළුවන් පැටලුවන්නේ නැහැ ඒක දැන් අපි කොටු දැලේ ගත්තොත් එහෙම දැන් අපි ඉස්සරහට වට දවු ගණන් දෙක තුනක් හදනකොට ඔක තේරෙයි දැන් රතු පාට පන්දු කිව්වහම අපි ඒකේ රතු එක රතු දෙක රතු තුන ගන්නෑ රතු පාට තුන් පන්දු තුනයි නිල් පාට පන්දු දෙකයි කිව්වාම ගන්න ඉතින් රතු නිල් කියලා ඔහොම ගන්න වෙන් කරලා प्रश्न विशद बल अरेला प्रश्न पलमुवारीमेंभावित පළමුවාරයේ අගය හා දෙවෙනි වාරයේ සිරස ලැබීමේ සම්භාවිතාව පළමුවාරයේ අගය සහ දෙවෙනි වාරයේ සිරස ලැබීමේ සම්භාවිතාවය අහන පළවෙනි වාරයේ අගය හා දෙවෙනි වාරයේ සිරස ලැබීමේ සම්භාවිතාවය ඔයන්න බලන්න පළවෙනි වාරයේ අගය හා දෙවෙනි වාරයේ සිරස ලැබීමේ සම්භාවිතාවය මොකක්ද එතන එන්නේ පළවෙනි වාරයේ අරේ අගය දෙවෙනි වාරයේ සිරස මෙන්න මේකනේ අගය සිරස එතකොට එන්නේ සම්භාවිතාවයේ දෙකෙන් එක ඒ අත් ඔස්සේ තියෙන සම්භාවිතාව ගුණිතය නේ දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක ඔබ උත්තරේ කීයද එතකොට 4 1 4 1 කීයද 4 1 ඔන්න ඔහොමයි ඊළඟ එක තව එකක් වාර දෙකේදීම නෑ සෝරි පොඩක් එක කපන්න මෙහෙම ලියන්න එක්වරකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාවය ඔබ හොයන්න බලන්න එක්වරකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාවය එක්වරකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාවය
එක් වරක දීවත් සිරස ලැබීමේ සම්භාවිතාව. හරි සර්. ඔයන්න බලන්න. හතරෙන් තුනයි සර්. හතරෙන් තුනයි බලමු. එක් වරක දීවත් සිරස ලැබීමේ සම්භාවිතාව. සර් දෙකෙන් එකද? බලමු. අවස්ථා දෙකේදීම නැත්නම් වාර දෙකේදීම අගය ලැබීම මොකද්ද වාර දෙකේදීම අගය ලැබීම වාර දෙකේදීම අගය ලැබීම ඕකනේ අනුපූරක සිද්ධිය එතකොට වාර දෙකේදීම අගය ලැබීම නම් අපිට පුළුවන් නේද මේ සමස්ත සසම්භාවී පරීක්ෂණයේ නිය සම්භාවිතාවේ එකනේ එකෙන් අපි අඩු කරනවා ඔය කියන අනුපූරක සිද්ධියේ සම්භාවිතාවයි. එකෙන් අපි අඩු කරනවා අනුපූරක සිද්ධියේ සම්භාවිතාවයි. අනුපූරක සිද්ධියේ සම්භාවිතාවය වෙන්නේ දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. එතකොට එක අඩු කිරීම හතරෙන් එක ඒ කියන්නේ පුතා හතරෙන් තුනයි. මෙහෙම වෙන වෙනම ගන්න නැතුව ඊට අනුරූප එයි අනුරූප සිද්ධියේ සම්භාවිතාවය එකෙන් අඩු කරා නම් හරි අනුපූරක සිද්ධියේ සම්භාවිතාවේ එකෙන් අඩු කරා නම් අන්න අපිට ලැබෙන උත්තරේ අනුපූරක සිද්ධියේ සම්භාවිතාවය එකෙන් අඩු කරන්න තියෙනවා එකෙන් සර් ඔව් කියන්න සර් ඔය පළවෙනි ක්‍රමෙන් ඒක හදද්දී ඕක අර තුන් සැරයක්ම ලියන්න ඕනේද ඔව් දැන් මෙතන අපිට මේ අවස්ථා තුනක් තියෙනවානේ ප්‍රතිඵල තුනක් ඒ තුනට අදාළ මෙන්න මේක අපි බලනවා පුතා ඔයා කියන්නේ මං හිතන්නේ ඔයා තුන් ගුණයක් දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එකද බලාපොරොත්තුනේ ඔව් සර් ඔව් එහෙම ලිව්වා කියලා ඉතින් වැරද්දක් දාන්නේ නැහැ අපි නමුත් ඊට වඩා හොඳයි මෙහෙම ගන්න එක මොකද මෙතන අපි සම්භාවිතාව මේ අවස්ථා තුනම මේකට අයිති හින්දා පෙන්වන්න මෙතන කියන්නේ තුන් ගුණයක් කියන එකනේ මේකෙන් කියන්නේ තුන් ගුණයක් මෙතන කියන්නේ අවස්ථා තුනක් තේරුණාද
අපිට අවස්ථා තුන මෙතන පැහැදිලිව පේන්න ඕන. එතනට ලකුණක් තියෙනවා. එහෙම නැත්නම් අනුපූරක සිද්ධියෙන් යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ලකුණු සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. ඔන්න ඔන්න. හරි. එතකොට දරුවනි ඔන්න ඔහොමයි ඔය ගැටලුව. අපි අවස්ථාවක් කතා කරමු නේද? ඔව් තව එක ගානක් අපි හදමු ඉක්මනට බලන්න. ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්න. ලියන්න මෙහෙම මන් ටිකක් පරායත් අවස්ථාවකට දෙන්න බෑනේ නේ. මෙහෙම ලියන්නකෝ. පෙට්ටියක රතු පෑන් හතරක්ද රතු හතරක්ද කළු පෑන් දෙකක්ද ඇත. පෙට්ටියක රතු පෑන් හතරක්ද කළු පෑන් දෙකක්ද ඇත. සසම්භාවී ලෙස මින් පෑනක් ගෙන වර්ණයේ සටහන් කරගෙන මින් පෑනක් ගෙන වර්ණයේ සටහන් කරගෙන නැවත පෙට්ටියට දමා නැවත පෙට්ටියට දමා දෙවෙනි වරද පෑනක් ගනු ලැබේ. දෙවෙනි වරද පෑනක් ගනු ලැබේ. දෙවෙනි වරද පෑනක් ගනු ලැබේ. මෙම සසම්භාවී පරීක්ෂණයේ නියදි අවකාශය රුක්සටහනක දක්වන්න. මෙම සසම්භාවී පරීක්ෂණයේ නියදි අවකාශය රුක්සටහනක දක්වන්න. රුක්සටහනක දක්වන්න. හයි, කරන්න බලන්න.
ඉවරනම් කියන්න. ඉවරද? ඔව් මං හදන්න දෙහෙල මොකද කියන්නේ දරුවෝ මම දෙන්නේ රුක්සටහන එතකොට එන්නේ මෙහෙමනේ මේ පළවෙනි ගැනීමනේ පළමු ගැනීම ප්‍රතිඵල දෙකයි රතු එකක් ලැබෙන්න පුළුවන් කළු එකක් ලැබෙන්න පුළුවන් संपूर्ण नियंत्री अवकाश समस्त प्रतिपल नियंत्री अवकाश प्रतिपल एक सरलकरणे अभी अवसाने में अहलतीन प्रतिफल सिद्धि वल संभाविता वल दी सरलकरण एक ही कहते हैं मेतन सरलकरण यानी बा तेर ना दे हरे तो मेतन दी ईद पास से ने देवनी गनीब है देवन गनीब है देवन गनीब है मेतन ट आई रातु एका क्लबेन नपुलुआं रातु एका ලැබිලා කළු එක මෙතන කළු එකක් ලැබෙන්න පුළුවන් ඒ වගේම රතු එකක් ලැබෙන්න පුළුවන් කළු එකක් ලැබෙන්න පුළුවන් සමස්ත ප්‍රතිඵලයේ රතු 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 කළු කළු රතු කළු කළු ඕකනේ එතකොට මෙතන ආයි ප්‍රතිස්ථාපනයක් සහිතයිනේ දාපු එක දානවනේ ගත් එක එහෙනම් වෙනසක් වෙන්නේ මෙතන 6න් 4යි මෙතන 6න් 2යි මෙතන 6න් 4යි මෙතන 6න් 2යි ওই විදිහට ওই විදිහට ඔයගොල්ලෝ සටහන් කරේ බලන්න හරියට කියලා සාමාන්‍ය මේ වගේ එක ලකුණු දෙනවා මේ අත්ත මේ අත්ත මෙන්න මේ ප්‍රතිපලත් එක්ක සම්භාවිතා දක්වලා තිනවන නම් එක ලකුණයි එතකොට මේ අත්ත ප්‍රතිපලත් එක්ක සම්භාවිතා දක්වලා තිනවන නම් එක ලකුණයි මේ අත්ත ප්‍රතිපලත් එක්ක සම්භාවිතා වලට එකයි संभाविता
පළවෙනි එක පැන්සල් දෙකම රතු පාට වීමේ සම්භාවිතාවය පැන්සල් දෙකම රතු පාට වීමේ සම්භාවිතාවය ඒකට අපි හොයලා යම්කු ඉස්සල උත්තරේ පැන්සල් දෙකම රතු පාට වීමේ සම්භාවිතාවය පැන්සල් දෙකම රතු පාට වීමේ සම්භාවිතාවය කොහොමද උත්තරේ පැන්සල් දෙකම රතු පාට වීමේ සම්භාවිතාවය හරි නේද වෙලාව ඇති නෑ පැන්සල් දෙකම රතු පාට වීමේ සම්භාවිතාවය වෙන්නේ රතු රතුනේ රතු රතු ඒ කියන්නේ 6න් 4 ගුණ කිරීම 6න් 4 ඒ අත ඔස්සේ තියෙන සම්භාවිතාවය මේකත් මෙතනදී අපි සරල කරමු ගැටලුවක් නැහැ එතකොට අපිට මේක ඕනනම් බෙදලා ගන්න පුළුවන් නැත්තම් මේක 6 වරක් 6 36යි 4 වරක් 4 16 36න් 16 කියලා තියන්න පුළුවන් එහෙමත් නැත්තම් තියනවා නම් සරලම තුල් විභාගයෙන් තියන්න සරලම තුල් විභාගයේ මෙතන අපිට පේන විදිහට නම් 4ෙන් බෙදුවාමනේ 4 වරක් 4යි 4 වරක් 9යි 9 වරක් 4යි එතකොට 9ෙන් 4 ওই දෙකෙන් එකක් 36ෙන් 6 හෝ 16 හෝ 9ෙන් 4 ওই දෙකෙන් එකක් තියන්න බලන්න ඔබේ උත්තරේ හරිද කියලා ඊළඟ එක පැන්සල් දෙක වර්ණ දෙකෙන් යුක්ත වීමේ සම්භාවිතාවය පැන්සල් දෙක වර්ණ දෙකෙන් යුක්ත වීමේ සම්භාවිතාවය වර්ණ දෙකෙන් යුක්ත වීමේ සම්භාවිතාවය වර්ණ දෙකෙන් යුක්ත වීමේ සම්භාවිතාවය වර්ණ දෙකෙන් යුක්ත වීම කියන්නේ මේ අවස්ථා දෙකනේ එතකොට එන්නේ ඒ අත ඔස්සේ තියෙන සම්භාවිතා ගුණිත ඒ කියන්නේ 6න් 4 ගුණ කිරීම 6න් 2 එකතු කිරීම 6න් 2 ගුණ කිරීම 6න් 4 එතකොට මෙතන 36න් 8යි මේකත් 36න් 8යි උතරේ 36න් 16යි හෝ 9න් 4 ඒකම තමයි නේ ඔය විදිහට එන්න ඕනේ මේ පීවර පැහැදිලිව පෙන්වන්න ඕනේ ඔය පීවර වලට ලකුණු ලැබෙනවා මතක තියාගන්න
එහෙනම් පියවර පෙන්වන්න ඕනේ. අවසාන වශයෙන් ඒකේ අහනවා. මෙහෙම ලියන්න. අඩුම තරමේ එක් වර්ගදීවත් අඩුම තරමේ එක් වර්ගදීවත් අඩුම තරමේ එක් වර්ගදීවත් රතු පන්දුවක් ලැබීමේ සම්භාවිතාවය. Sorry, රතු පෑනක් ලැබීමේ සම්භාවිතාවය. රතු පෑනක් ලැබීමේ සම්භාවිතාවය. අඩුම තරමේ පැන්සල්ලේ රතු පැන්සල් ලැබීමේ සම්භාවිතාවය. අඩුම තරමේ එක් වර්ගදීවත් රතු පැන්සලක් ලැබීමේ සම්භාවිතාවය. හරිද? නමෙන් අටයි. උත්තරය? නමෙන් අටයි. නමෙන් අටයි. කොහොමද වෙන්නේ? අපි බලමු. අඩුම තරමේ එක් වර්ගදීවත් මං කිව්ව රතු පැන්සලක් ලැබීමනේ. එතකොට මේ අවස්ථාව එනවා මේ අවස්ථාව එනවා මේ අවස්ථාව එනවා. හැබැයි අපිට අනුපූරක අවස්ථාව පේනවනේ. එහෙනම් හොඳම දේ අච්චර ලොකු දේවල් කරනවට වඩා එක අඩු කිරීම 6න් 2 අඩු ගුණ කිරීම 6න් 2. බලන්න කොච්චර ලේසිද මෙතනදී. නැත්තම් මේ ඔක්කොම ගුණ කර කර එකතු කරන්න එපා. එතකොට මෙතන එන්නේ 1න් අඩු වෙනවා 36න් 4. ඒ කියන්නේ පුතා උත්තරය 36න් 4ක් අඩු වුණාම 32යි. මේක අපිට බෙදන්න පුළුවන් 4න් 4 වරක් 8යි 4 වරක් 9යි 9න් 8යි. ඔබ කිව්වා හරි. 9න් 8යි. ඕන්න ඔහොමයි. එතනදී මෙහෙම ගන්න එක අර අනුකූලක සිද්ධියත් එක්ක දකින එක හරි වටිනවා. 3ක් එක මේක එක සිද්ධියක් නම් ඒකේ අනුකූලක සිද්ධිය දැක්කා. ඒක එකෙන් අඩු කරා. ඒ සම්භාවිතාවයි. පැහැදිලි? ඔව් සර්. ඔන්න ඔහමයි පුතේ. ඉතින් බොහොම මම හිතනවා ඔබට මේ කාරණා පැහැදිලි ඇති කියලා. ඉතින් ඔන්න ඔහමයි අපි සම්භාවිතාවේදී සම්භාවිතා මුල ඉඳන්ම අපි කතා කරේ මේ වගේ අවස්ථා අපි යොදා ගන්නවා නියදි අවකාශයේ නිරූපණය කරගන්න. ඉතින් මේව භාවිතා කරමින් ගැටළු විසඳන එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තමයි ඒකේ වැඩි බරක් තියෙන්නේ. අපි කොච්චර දේවල් ඔබට ඉගැන්නුවත් ඔබේ මේ දේවල් භාවිතය තුළ තමයි පුතා ගැටළු මතුවෙන්නේ. ඒ ගැටළු තමයි නිගාකරණය කරගන්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලෝ
मेघन सोया बल अभ्यास मिश्र अभ्यास विशेष मिश्र अभ्यास मे हदल मे सुधान करबन तवसे तव तल पादे अन्न पुलवा कुमारी मेके मुड़ी विषय निर्देश अभी आवरण करता ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් තුන්වෙනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍ර වලට හොඳට සූදානම් වෙන්න ඒකට මම උදව් කරන්නම් අපි ටයිම් ඉන්වර්ට් එකට හදන්න පුළුවන් හරි රයිට් මොනවා හරි කතා කරන්න තියෙනවද ඔව් කියන්න සර් දැන් ඔය රුක්සටහන සර් දාදුකට ඒක අගයන් එහෙම ගත්තොත් සර් 6කට බෙදන්න වෙනවා නෑ අපි එතන දාදු කැටේ දැන් මෙහෙමනේ ඒකේ අපිට දෙනවනේ මොකක් හරි සිද්ධි දෙක දාදු කැටේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම යම් සිද්ධි දෙකක් දෙන්න එපා. ඒ සිද්ධි දෙක මත පදනම් කරගෙන තමයි අපි ඒක වෙන් කරගන්නේ අතු වලට. නේ? දැන් මේකේ රතු පන්දු ලැබීම, නිල් පන්දු ලැබීම. එහෙම. දැන් ධාතු කැටේ අපි ගත්තොත් එහෙම ඔන්න අපිටම ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම, ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ඒතොර ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය 6න් 3යි. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම 6න් 3යි. නැතු ඔය අර මෙහෙම හිතුවනම් අංක 1 ලැබීම 2 ලැබීම 3 ලැබීම 4 ලැබීම 5 එහෙම වුණොත් ඔහොම වින් කරන්න වෙනවා. ඒ වගේ අවස්ථා දෙන්නේ නැහැ පුතා. තේරුණාද? එතකොට මෙතන අනුක්‍රමික සිද්ධි අපි මේ සිද්ධි දෙකක් දෙන්නේ. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම ඔත්තේ සංඛ්‍යාවක්. ඒකට අන්න එහෙමයි අපි එතන කතා කරන්නේ. තේරුණාද? शुभ रात्रि अखिल प्रार्थना करना गारंटी का।